කලාවද මහපාරට වැටිලා. ඒත් කලාව එහෙම වැටෙන්න විදියක් නැහැ. කලාව රහිත තියෙන මිනිස්සු ඉන්නකම්. අද අපි මහපාර ඇවිදින්නේ වීදියේ චිත්‍ර ශිල්පීන් හොයාගෙන. දැන් කොච්චර කල් වෙනවද මෙතනට ඇවිල්ලා? මෙතනට අපි මම එන්නේ 2006 වගේ. නමුත් මෙතන ආරම්භය තියෙන්නේ 90 දශකයේ අගභාගයේ දුර. ඔකේ. දැන් මේ චිත්‍ර ඔක්කොම ඔබතුමා දඳින්නේ. ඔව්. මෙතන චිත්‍ර 100 ගානක් තියෙනවා මගේ. මේ පාරට ඇවිල්ලා මෙහෙම චිත්‍ර විකුණන්න මොකද හේතුව? මම ලෝකයේ උඟා රටවල තියෙනවා ස්ට්‍රීට් ආට්. ඒ කියන්නේ වීදි චිත්‍ර ශිල්පියෝ ඉන්නවා. Tamanට ගොඩනැගිල්ලක් නැතුව විකුණන්න තැනක් නැතුව දක්ෂතාවයේ තියෙනවා. යම්කිසි තැනක් නැති නිසා වීදියට එනවා. ඒ වගේ ලංකාවේ තියෙන්නේ ස්ට්‍රීට් ආට් මේ වීදිය තමයි. චිත්‍රයක් මිල කරන්න පුළුවන් කියලා මේ චිත්‍ර දිහා බලාගෙන කියන්නේ කොහොමද? මේතන තියෙනවා ශිල්පියාගේ තාක්ෂණික ක්‍රම තියෙනවා තමන් අදාරපු දේවල්. අන්තික ඉන්ක් එක මැටීරියල් එක උඩ තමයි එක එක ගණන් යන්නේ. තව එකක් තමයි කාලය යන චිත්‍ර තියෙනවා. ඒ කාලය යන චිත්‍රත් එක්කම මිලත් වැඩි වෙන්න පුළුවන්. ලංකාව වගේ රටකට දැන් මේ මිල දරා ගන්න පුළුවන්ද? අපෝ පුළුවන්. ලංකාවේ ඉන්නවා 1,05,000 කට යන වගේ චිත්‍ර ගන්න මේ වීදියෙන් ඉන්නවා. අනිත් එක තමයි පොඩි චිත්‍ර තියෙනවා නේද? රුපියල් 1,000 කේ ඉඳලා චිත්‍ර තියෙනවා. චිත්‍රයත් සමහරවිට වෙළඳ උමනාවන් වෙනුවෙන් යට වෙලා. යුද්ධෙන් පස්සේ මෙතෙන්ට වෙළඳ එනවා. එතකන් හිටියේ ශිල්පියා. දැන් අද මේ වෙළඳත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට ශිල්පියා අසරණ වෙනවා. ශිල්පියා ජීවිතේ මුදේසා තමයි කරන්නේ. දැන් මම වුණත් වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැන් අපි වයසයි. දැන් මම ලංකා කලා සංගමයට බැඳිලා අපේ මොන හරි ප්‍රයෝජනයක් රට ගන්න කියලා තමයි අපි කියන්නේ. මුලදී සාමාන්‍යයෙන් පිටරට අය විතරයි ගොඩක් චිත්‍ර ගැන ඉල්ලුමක් තිබුණේ. ඒකත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ලංකාවේ තමයි දැන් ගොඩක් චිත්‍ර ගන්න. පිටරට අයට වැඩිය ලංකාවේ තමයි ගන්න. කවදාවත් ආර්ට් ගැලරි එකක චිත්‍ර ප්‍රදර්ශනයක් කරලා නැද්ද? නෑ. තාම කරලා නැහැ. ඉතින් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ටිකක් වේදමත් හදාගෙන ඔක්කොම කරගෙන තමයි කරන්න වෙන්නේ. දැන් මෙතන තමයි ලංකාව දැන් ප්‍රසිද්ධ. මෙතෙන්ට ආවත් මොන මං කරත් තැනක් තියා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් වෙන කොහෙවත් නැන්නේ තැන. කලබලකාරී නගරයක් වුණත් හැඩවෙන්නේ සුන්දර වෙන්නේ කලාකරුවන්ගෙන්. ලොකු මුදලක් වියදම් කරලා දවසක් දෙකක් ආර්ට් ගැලරි එකේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙන චිත්‍ර ශිල්පීන් ගැන විතරක් නෙමෙයි ජීවිතය ජීවත් කරවන්න වීදිවල චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන් ගැන කතා කරන්න ආටි සූදානම්.